දන්න කාරණයක් අහන්න මේ හංගිපානි ඉම්රාන් ඊයේ වෙනකොට මේ ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරලා ලංකාවට එනවා. හැබැයි අර තියෙන සම්ප්‍රදාය වෙනස් විදිහකට ඔහුගේ මේ මේකට අපේ රාජ්‍ය නියමිත දැනුවත් කළා නෑ. අර එන ගුවන් නියම වාසි අදාළ වෙන්න මෙහෙමයි කියලා ආදාර පත්‍රිකා දීලා නෑ. ඔහු ට්‍රාන්සිට් එකක් යන්න යනවා මානදෙවිට. එන්නේ එතෙන්දි තමයි අපේ CID එක තමයි පත්‍රම් දීලා ඔහු අහුවෙන්නේ. අර ක්‍රමවේදී කොහොමද වෙනස් වෙන්නේ? එහෙම වෙනස් වෙන්න බෑ. මොකද සාමාන්‍යයෙන් රටක පිට රටක ඉඳගෙන කෙනෙක්ව පිටුවා යාව පිටුවහල් කරලා තියෙන්නේ. ඒ පිටුවහල් කරනකොට ඒ රටේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් මේ පුද්ගලයාව ගෙනල්ලා ඒ ගුවන් යානයේ ඉන්න නියමුවන්ට තමයි බාර දෙන්නේ. මේ මෙයාව ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාර දෙන්න කියලා. එතකොට ඒ ගුවන් යානයට මේ පුද්ගලයාව යාව එකට ඇතුළත් කළාට පස්සේ නැවත ගුවන් යානය ඒ රටේ ගොඩ බැස්සාට පස්සේ ඒ යානයේ ඉන්න මං හිතන්නේ වගකිය යුතු නිලධාරියෙක් එක්කෝ පයිලට් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් එතන ඉන්න තව කවුරු හරි නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඒ නිලධාරියාගේ වගකීම තමයි මොහුව අරගෙන ගිහිල්ලා නැවත ඒ ගුවන් යානය ගොඩ බැස්ස රටේ තියෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඔහුව බාර දෙන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය ලෝකයේ තියෙන නීති ක්‍රියා පරිපාටි. ඉතින් ඒකට පරිභාරව කොහොමද සිද්ධ වුණේ කියන එක ඉතින් වෙනම හොයන්න වෙනවා. එහෙම කොහොමද උනේ නැත්තේ කියන එක. ඉතින් ඇත්තට එහෙමනම් ඒකේ වගකීම ඔහු ආපු ගුවන් යානය ඒකේ වගකීම බාර ගන්න ඕනේ. මොකද ආපු ගුවන් යානය සමහර විට ආපු ගුවන් යානය එමිරේට්ස්ද මම දන්නේ නැහැ. ඒක නෑ ඩුබායි තමයි ෆ්ලයිට් එක. ෆ්ලයි ඩුබායි. ඒ කියන්නේ එතකොට ඒ ගුවන් යානය තමයි ඒකේ වගකීම බාර ගන්න ඕනේ. මොකද ගුවන් යානයේ වගකීම තමයි ඔහුව නැවත මේ රටට ගෙනල්ලා මේ රටේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඔහුව බාර කරන එක. මොකද ඔහුව ඒ රටෙන් පිටුවහල් කරලා තියෙන්නේ. ඒ පිටුවහල් කරපු එක්කෙනෙක්ව සාමාන්‍ය ගුවන් මගියෙක් වගේ ඔහු එන්නේ නැහැ. ඔහු එන්නේ සම්පූර්ණයෙන්ම ඒ ගුවන් යානය තුල තියෙන වගකිය යුතු නිලධාරියෙක්ගේ නිරීක්ෂණ යටතේ තමයි ඔහුව ගේන්නේ ගෙනල්ලා මෙහි තියෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවට වාග බාර දෙන්න ඕනේ. ඒක කඩ කරලා තියෙනවා නම් අනිවාර්යයෙන් මේ ෆ්ලයි ඩුබායි කියන ගුවන් යාන සමාගම ඒකට වාග් කියන්න ඕනේ. එහෙමනම් ඒ කියන්නේ මන්ත්‍රීතුමා මෙහිදී විශාල මුදල් ධනස්කන්ධයක් යම් කිසි ස්ථානයකින් ඒ ගනුදෙනුවක් වෙලා වෙන්න ඕන නේද මෙහෙම යන්න නම්? ඔව් සමහර විට ඔබතුමා ඔය කියන විදිහට එහෙම වෙනවා නම් ඉතින් අපේ මේ 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 කටුනායක මේ ගුවන් මේ ආගමන විගණන දෙපාර්තමේන්තුවේ යම් සහයෝගයක් ලැබෙන්න ඕනේ. එහෙම වෙන්න වෙනවා නම් එහෙම නැතුව එහෙම වෙන්නත් බෑ. ඉතින් මම නම් හිතන්නේ නැහැ කවුරුවත් මේ අපරාධ වලට සම්බන්ධ වෙච්ච කෙනෙක්ට ඒ ආගමන විගමන ඉන්න නිලධාරීන් කවුරුවත් උදව් කරයි කියලා එහෙම රටින් පනින්න. මොකද මේ පුද්ගලයා ගැන පෞගිය කාලේ පත්‍රවල පළ වෙලා රටට අවශ්‍ය කරන ඉඩපු පාතාලේ සාමාජිකයෙක්. ඉතින් මං හිතන්නේ නැහැ කවුරුවත් එහෙම උදව් කරයි කියලා. නමුත් අර ගුවන් යානයේ වගකීමක් තියෙනවා මොව බාර දෙන්නේ. ඔය කියන හැබැයි මම හිතුවා දැන් මේ සිද්ධිය වෙලා තිබුණා. පැහැදිලිව ඔහු ඉන්නේ අර මාළදෙවියන් මගින් සමග ඉන්න ඒකේ වෙටින් ප්‍රදේශයේ සිටින්. එහෙමනම් අපේ ආගමන විගමන අංශය ගැන විශ්වාසයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඩුබායි ගුවන් යානය හෝ ඒ ඩුබායි රාජ්‍යයේ මේ යම් දිනක් කරලා තියෙනවා. ඔව් දැන් මෙහෙමයි. දැන් ඔහු ඩුබායි වල ඉඳන් ලංකාවට ආවම ඒ ලංකාවට ඇවිල්ලා ඒ මාළදිවට යනවා කියලා කියන්නේ එයා ඉතින් දැන් ට්‍රාන්සිට් මේකට තමයි යන්න ඕනේ. ඒත් ට්‍රාන්සිට් එකට ගියාම කොහොමත් ඉමිග්‍රේෂන් එක ආගමන විගණනමන එකේ පහු කරගෙන තමයි ඌට යන්න වෙන්නේ. එතකොට එතනදී ඌව චෙක් කරන්න ඕනේ. ඉතින් ඒව ඔක්කොම ඌ පහු කරගෙන ගියා නම් අනිවාර්යෙන්ම එනම් මේක තුල යම් කිසි කෙනෙක්ගේ සහයෝගය ලැබුණාද කියන එක වෙනම පරීක්ෂණයක් කරන්න වෙනවා. ඒතකොට මං හිතන්නේ ඒක අනිවාර්යෙන් පරීක්ෂණයක් කරන්න ඕනේ. මොකද ට්‍රාන්සිට් පැසෙන්ජර් කෙනෙක්. ඒ කියන්නේ තව රටකට ට්‍රාන්ස්ෆර් වෙන කෙනෙක් යන්න ඕන ක්‍රම දෙක තුනක් තියෙනවා. ඉතින් මං හිතන්නේ දැන් මොහුට ඊළඟ කාරණාව තමයි මොහු ආවේ ලංකාවේ වැලී තියෙන ගුවන් ගමන් බලපත්‍රයක් එක්ක එතුමා ආවද? එහෙම නැතුව එයාගේ ගුවන් ගමන් බලපත්‍රය අවලංගු වෙලා ලංකාවේ තානාපති කාර්යාලයෙන් తాවකාලික ලියවිල්ලක් ලබා දුන්නද කියලා ඔහු ලංකාවට පැමිණෙන්නේ. සමහර අයට પાස්පෝර්ට් එක නැති වුනාම ලංකාවේ තානාපති කාර්යාලයේ తాවකාලික ලියවිල්ලක් දෙනවා. తాවකාලික ගුවන් බලපත්‍රයක් ලංකාවට එන්න විතරයි ඒක පාවිච්චි කරන්න පුළුවන්. ආයේ මේ රටින් පිට යන්න ඒක පාවිච්චි කරන්න බෑ. ඉතින් ඒ වගේ ලියවිල්ලක් උඩ මෙයා ආවද කියන එකත් හොයන්න වෙනවා. ඒක තමයි මං කිව්වේ ඒ වගේ සිද්ධීන් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ගැන පරීක්ෂණයක් කරන්න වෙනවා. මොකද මේ වගේ අයට
කොහොමද ගුවන් තොටුපළ ඇතුළේ උදව්වේම ලැබුණාද කියන එක බලන්න ඕනේ. හැබැයි ඔබතුමාට චෝදනාවක් තිබ්බනේ බොහොම හිතවත් සම්බන්ධයක් තිබ්බ කියලා ඔය කන්පාරිත් එක නේද තිබ්බේ. ඒ පෞගිය කාලේ ඔබතුමාලා දන්නවා Facebook වල ඉතින් යම් යම් අය අපිට විරුද්ධව දේශපාලන මතධාරණ අය අපිට මේව සම්බන්ධකම් තියෙනවායි කියලා ඉතින් ඔයිකුත් ඡායාරූප දාලා පළ කළා. ඒක නේ ඔබතුමා පැහැදිලි ඔබට විශ්වාසයක් දෙන ඔබතුමා උදව් කළේ නෑ ඔය ට්‍රාන්ස්ෆර් වෙන්නේ. ඒක උත්තර දෙන්න වැඩක් නැහැ නේද ඔබතුමා දන්නවනේ මන්නේ.